ජේසු සමග දින 40ක් අපි තෝරා ගත්ත තේමාව මේ අවුරුද්දේ සුදු බයිබලේ පුරාණ ගිවිසුමේ අප දකින දිවැසි වරුන්ගේ ප්‍රාතිහාරය යන්නයි. ඊ ඔස්සේ අපි බැලුවා මෝසෙස් කළ ප්‍රාතිහාරයන් කීපයක්, අපි බැලුවා එලියා දිවැසිවරයාගේ ප්‍රාතිහාරයන් කීපයක්, ඊට පස්සේ අපි ඉගෙන ගත්තා එලීෂාගේ ප්‍රාතිහාරයන් කීපයක්. අද මම අරගෙන යනවා තවත් පොතකට, ඒ තමයි දානියල් පොත. පෙරලගන්න සුදෝ බයිබලේ පුරාණ ගිවිසුමේ දානියල් පොත. මගේ බයිබලේ නම් 1058 වෙනි පිටුව. දානියල් පොත පුරාණ ගිවිසුමේ 1058 වෙනි පිටුව මගේ නම්. හරිද? දැන් අද පළවෙනි කියවීම කියෙව්වේ දානියල් පොතෙන්. හරි දිගයි, පිටු දෙකක් තියෙනවා නේ. මම පොඩි කොටසක් විතරයි කියවන්න කියවේ, මොකද අද දවසේ අද දවසට නියමිත කියවීම කියවුවනම් ඒ කියවීමට යනවා පැය කාලක් විතර. ඒ නිසා මං කිව්වා පොඩි කොටසක් කියවන්න කියලා, අපි දානියල් ගැන ඉගෙන ගන්න යන නිසා. ඒ නිසා මං හොරකමක් කළාද ඒ විදිහට කෙටි කරලා. ඉස්සෙල්ලාම කවුද මේ දානියල් දිවැසිවරයා කියන්නේ? වලට පේනව ඇති දිවැසිවර දානියල්ගේ පොත හැටියටයි මේ පොත හඳුන්වන්නේ. කියන්නේ දානියල් කියන්නේ දිවැසිවරයෙක්, ඩැනියල්. මේ දිවැසිවර දානියල් කියන්නේ, මම ඉස්සෙල්ලා මේ ටික උගන්වන්නම්. බැබිලෝනීය විප්‍රවාස සමයේදී ඊශ්‍රායල් ජනතාව අත්විඳා වූ අනේකවිධ දුක් ගැහැට ගැන සහ ඒ තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ගැන ලියපු දිවැසිවරයයි. බරපතල වාක්‍යයක්. මොකක්ද ඔකේ තේරුම? මං කිව්වා දිවැසිවර දානියල් කියන්නේ බැබිලෝනීය විප්‍රවාස සමයේ. මොකක්ද ඒ කියන්නේ? අපි ඊශ්‍රායල් ඉතිහාසය ඉගෙන ගන්නකොට දකිනවා පුතේ, ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේදී, ඒ කියන්නේ ජේසු ඉපදෙන්නට වසර 500කට පෙර, ඊශ්‍රායලය කියන පොඩි රට බැබිලෝනිය කියන අධිරාජ්‍ය විසින් ආක්‍රමණය කරලා යටත් කරගන්නවා. ඔක තේරෙන විදිහට කියනවා නම් ඊශ්‍රායලය කියන්නේ ලංකාව වගේ රටක්, බැබිලෝනීය අධිරාජ්‍ය කියලා කියන්නේ ඉන්දියාව වගේ රටක්. දැන් ඔන්න සයිස් එකෙන් තේරෙනවා. හරිද? ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේදී මේ මහා බැබිලෝනීය අධිරාජ්‍යයා නෙබුකද්නස්සාර් කියන රජ නම. නෙබුකද්නස්සාර් කොල්ලෙකුට දාන්න හොඳ නමක්. නෙබුකද්නස්සාර් එනවා, ඇවිල්ලා මේ ඊශ්‍රායලය යටත් කරගෙන දේව මාලිගාව විනාශ කරනවා, ගොඩ නැගිලි විනාශ කරනවා, මරා දමනවා. මෙහෙම කරලා ඊශ්‍රායලී හිටිය උගත් අය, වංශවත් අය, යම් දෙයක් කළ හැකි බලවත් අයව වහලුන් ලෙස බැබිලෝනියාවට අරගෙන යනවා. මේකට තමයි බැබිලෝනීය විප්‍රවාසය කියලා කියන්නේ. දැන් මෙහෙම ඊශ්‍රායලය ආක්‍රමණය කරලා යටත් කරගෙන ඊශ්‍රායල් දේශය විනාශ කරලා අරගෙන ගිය වංශවත්, වැදගත්, බලවත් අය අතර හිටිය කෙනෙක් තමයි
ඩානියල් කියන්නේ. ඩානියල් කියන්නේ එයාව අල්ලගෙන යනකොට එයා තරුණ වයසේ හිටියේ. තරුණ වයසේ හිටියේ. ඒ නිසා ඩානියල් කියන්නේ බැබිලෝනියාව කියන රටේ සරණාගතෙක්, අනාථෙක් වෙච්ච මිනිස්සෙක්. හැබැයි මේ ඩානියල් දකිනවා තමුන්ගේ ජනතාව අත්විඳ වේදනාව, දුක්ඛම් කටුළු, ප්‍රශ්න, ඒ සියල්ල මැද්දේ ඒ අය දේව විශ්වාසය රැකගත්ත හැටි, යාවේ දෙවියන් වහන්සේගෙන් ඈත් නොවි ජීවත් වෙච්ච හැටි එයා දකිනවා. දකිනවා විතරක් නෙමෙයි එයා ඒක ලියනවා. ඒ නිසා දිවැසිවර ඩානියල් පොතේ තියෙන්නේ එහෙම ඒ ඊශ්‍රායලීය මිනිස්සු බැබිලෝනියාව කියන රටේ අත්විඳ දුක්ගාවිනාවන් සහ ඒ තුල ඒ අය අත්දැක දෙවියන් වහන්සේගේ කතන්දරයයි. ප්‍රශංසා වේවා. දැන් අපි යමු ඩානියල් පොතේ තුන්වන පරිච්ඡේදයට. මම අද ඉඳන් මේ දවස් දෙක තුනේ උගන්වන්නට යන්නේ තුන්වන පරිච්ඡේදයයි ඩානියල් පොත. හරිද? ඒක හඳුන්වන්නේ මගේ කියන ලියවිලා තියෙන රන් රූපය ලෙසයි. එහෙම ලියවිලා තියෙන රන් රූපය. හරි. මොකද්ද මේ කතාව? හරිද? මං ඉස්සෙල්ලාම මේ පළවෙනි වාක්‍ය කියවන්නම්. නෙබුකද්නස්සාර් රජ මීටර් 27ක් උස. තුනේ පළවෙනි වගන්තිය. ඩානියල් තුනේ පළවෙනි වගන්තිය. නෙබුකද්නස්සාර් රජ මීටර 27ක් උස, මීටර 3ක් පළල රන් රූපයක් සාදවා බැබිලෝනි පලාතේ දූරානම් සම භූමියේ එය පිහිටුවේය. මෙන්න අපි ඉස්සෙල්ලාම දකිනවා නෙබුකද්නස්සාර් රජුරුව කරපු දෙයක්. මොකද්ද කලයි කියන්නේ? මීටර 27ක් උස. කොච්චරද? එතන මේ හරිය නේ. මීටර 27ක් උස රත්තරන් රූපයක් හදවලා ඒක දුරානම් භූමියේ හිටවනවා. ඇයි මෙහෙම කළේ? අපි ඉස්සෙල්ලා මේක ප්‍රශ්නය අහමු. නෙබුකද්නස්සාර් මෙහෙම රත්තරන් රූපයක් හදන්න හේතු උනේ ඇයි? ඒකත් හරි ලස්සන කතන්දරයක්. මොකද්ද? ඔන්න ඒක සඳහන් වෙලා තියෙනවා දෙවන පරිච්ඡේදයේ ඩානියල්ගේ. මං ඒව කියවන්නේ, මං කතන්දරේ කියන්නම්. ඔන්න එක දවසක් නෙබුකද්නස්සාර් හොදටම නිදි. මනුස්සයා දකිනවා අමුතු හීනයක් දකිනවා. දැන් පහුවෙනිද එළි වෙලා මනුස්සයා කල්පනා කරනවා මේ දැක්ක අමුතු හීනේ මොකද්ද? මේකේ තේරුම මොකද්ද? මේකෙන් මට කියන්නේ මොකද්ද? ඔහොම කල්පනා කර කර ඉන්නවා මිනිහා මොකද කරන්නේ? රජවාසලේ ඉන්නවනේ ඔය මිනිස්ටර්ස්, අපේ භාෂාවෙන් කියනවා දෛවඥයෝ ටික, ශාස්ත්‍ර කියන අය, පේන කාර්යෝ ටික, එයාගේ ප්‍රොෆෙසර්ලා ටික ඔක්කොම ගෙනල්ලා කියනවා මං රෑ හීනයක් දැක්කා. හැබැයි හීනේ කියන්නේ මං රෑ හීනයක් දැක්කා. උඹලගෙන් කවුරු හරි මං දැක්කේ හීනේ මොකද්දයි කියලා කිව්වොතින්, ඒකෙන් මොකද්ද අදහස් කරන්නේ කියලා කිව්වොතින් මං උඹලට ඇතෙක් බරට වස්තුව දෙනවා.
හැබැයි උඹලට මගේ හීනේ මොකද්ද කියලා කියාගන්න බැරුව ගියොත් උඹලගේ ඔක්කොන්ගේම බෙල්ල කපනවා. මාර මිනිස්සෙක් නේ. මම ඔයාට අඬ ගහලා කිව්වොත් මං ඊරෑ හීනයක් දැක්ක. හැබැයි හීනේ කියන්නේ පුළුවන් නම් කියන මම මොකද්ද දැක්ක හීනේ කියලා කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් බෑ. ඒ වගේ වැඩක් කරන්නේ. දැන් ඉතින් ඔයාලා මේ දෙවන පරිච්ඡේදය කියවන්නේ ඒක තමයි ආදී රජතුමා දැක්ක හීනේ ගැන කියවෙන්නේ. දැන් ඉතින් අනේ අර අස්සරණ පේන කාර්යෝ ටික, අර අස්සරණ ශාස්ත්‍ර කියන උන් ටික, අර අස්සරණ උන් ඔක්කොන්ටම දැන් මේ හීනේ මොකද්ද කියලා කියාගන්න බෑ. ඔන්න එතකොට ඒ ඔක්කොම දෙනාවම රාජානනේ මරලා දානවා. මේක ආරංචි වෙනවා ඩානියල් කියන මිනිස්සයාට. ඩානියල්ට. එතකොට ඩානියලුත් දැන් සරණාගතේ අවතන් වෙච්ච කෙනෙක්. හැබැයි යම් තත්ත්වයක් තියෙනවා. ඩානියල්ට මේක ආරංචි වුණාම ඩානියල් රජතුමා හම්බ වෙලා කියනවා, රජතුමනි මට කාලයක් දෙන්න, මම මගේ දෙවියන් වහන්සේට යාඥා කරන්නම් ඔබ දෙකපු හීනේ මොකද්ද කියලා දෙවියන් වහන්සේ මට කියාවි. ඒ එවිට මං ඔබට ඇවිත් පැහැදිලි කර දෙන්නම් කියලා. රජතුමත් ඉතින් කවන්නේ හරි you make a try බත් බලපංක උත්සාහයක් කියලා ඔන්න දැන් යනවා. ඩානියල් ගිහිල්ලා ඊට පස්සේ රජතුමාව හම්බ වෙන්නට ඩානියල් එනවා. ඇයි එදා රාත්‍රියේ ඩානියල් ගිහිල්ලා යාඥා කරයි කියනවා. ගැඹුරු යාඥාවක සිටින විට දෙවියන් වහන්සේ ඩානියල්ට රජතුමා දැක්ක හීනේ ගැන කියනවා. ඩානියල්ට දෙවියන් වහන්සේ රජතුමා දැක්ක හීනේ ගැන කියනවා. ඩානියලුත් රජතුමාව ඇවිල්ලා හම්බ වෙලා අපි පොඩ්ඩක් ගමුද ඩානියල් 2:31. ඩානියල් 2:31. මොකද මේ ඩානියල් පොත හොයාගන්න බැයිද? රයිට්. මොකද්ද 2:31? ඔන්න දැන් රජතුමා ගාවට ඩානියල් ඇවිල්ලා, රජතුමනි ඔබ අති විශාල රූපයක් දුටුවෙහිය. ඒ විශාල දීප්තිමත් රූපය ඔබ ඉදිරියේ තිබුණේය. එහි පෙනීම භයංකාරය. ඒ රූපේ හිස දඹ රණින්ද, ලය සහ රිදීෙන්ද, බඩ සහ කලවා ලෝකඩ වලින්ද, කොණ්ඩා යකඩෙන්ද, පාදවල කොටසක් යකඩෙන්ද, කොටසක් මැටියෙන්ද කරන ලදී. මම මෙතන නවත්වනවා, දිගටම යනවා. හරිද? දැන් ඩානියල් ඇවිල්ලා කියනවා, මම දැක්කා, මට කියන්න පුළුවන් ඔබ දැක්ක හීනේ මොකද්ද කියලා. මෙන්න මේකයි හීනය. ඔබ දැක්ක ලොකු රූපයක්. ඒ රූපේ පෙනීම භයංකාරයි. ඒකේ හිස රත්තරන්ින් හදලා තියෙන්නේ. ලය සහ අත් රිදීෙන් හදලා තියෙන්නේ. බඩ සහ කලවා ලෝකඩ වලින් හදලා තියෙන්නේ. කොණ්ඩය යකඩෙන් හදලා තියෙන්නේ. පාදය යකඩෙන් හදලා තියෙන්නේ. මෙන්න කියනවා හරියටම හරි. හරියටම හරි. රජතුමා දැක්ක හීනේ ඕක තමයි. රජතුමා සන්තෝෂ වෙලා හීනේ ගැන හීනේ දැක්ක විතරක් නෙමෙයි හීනේ තීරුම් කරලා දෙනවා. හීනේ ඩානියල් තීරුම් කරලා දෙනවා. රජතුමා හරි සතුටු වෙනවා. සතුටු වෙලා ඔයාලා බැලුවොත් කාර්ය හරිද? දෙවන පරිච්ඡේදයේ 46 වන වගන්තිය. දෙවන පරිච්ඡේදයේ 46 වන පගන්තිය. ඒ කල නෙබුකද්නස්සාර් මූණින් වැටි ඩානියල්ට වැඳ ඔහුට පූජාවක් ඔප්පු කරන්නටද, සුවඳදුම් අල්ලන්නටද අනකලේය. නෙබුකද්නස්සාර්
නියමයි. උඹ කොහොමද මේක දැනගත්තේ? හරියටම හරි නියමයි කියලා මූණින් තලා වැටෙනවා. මූණින් තලා වැටිලා සුවදුදුම් අල්ලන්න කාටද? දානියල්ට. අන කරනවා දැන් සුවදුදුම් අල්ලන්න. දැන් ඔයත් අපිට කරනවා තමයි පූජා වෙලාදී. ඒක වෙනම දෙයක්. ඒක වෙනම දෙයක්. දැන් මේ ඇයි රජතුමාට මාර හැපි මරු සතුටුයි දානියල්ව දකින්නවා දෙවි කෙනෙක් හැටියට සුවදුදුම් අල්ලන්නට. මම ඊයේ පෙරේද දැක්කා මූණින් තලා වැටෙන කෙනෙක් මිනිහෙක් ඉස්සරහා. ඒක ගැන වැඩි කියන්න ඕනේ නැහැ. YouTube එකේ තියෙනවා කියලා බලන්න ඕන නම්. ගෝල්ස් මගල කෙනෙක් ඉස්සරහා මූණින් තලා වැටිච්ච ප්‍රොෆට් කෙනෙක්ව මම දැක්කා ඊයේ පෙරේදා. හරි, ඒව වෙන කතන්දර. හරිද? දැන් මෙන්න ඩානියෙල් හිත දිනා ගන්නවා. කාගේද? නෙබුකද්නස්සාර්ගේ. මට හිතෙනවා පොඩ්ඩක් මෙතන නවතින්න. අපිට හීන තියෙන්න ඕන පුතේ. ජීවිතේ අපි හීන දකින්නට ඕනමයි රත්තරන්. රැට නින්දට ගියාම දකින හීන නෙමෙයි. ජීවිතේ හැබෑ කරගන්න පුළුවන් හීනමයි පුතේ අපි දකින්නට ඕන. අපේ ජීවිතය ඉස්සරහා ගැන, අපේ ජීවිතේ හෙට දවස ගැන, අපි යා යුතු තැන ගැනමයි රත්තරන්. ජීවිතේ අපිට හීනයක් තියෙන්නට ඕන. මේ දුප්පත්කමෙන් මම ගොඩ එනවයි කියන හීනය, මගේ අම්මවයි තාත්තවයි මම ගොඩ ගන්නවයි කියන හීනය, මේ අත්විඳිනා වූ ප්‍රශ්න වලින් කඳුළු වලින් එතර වෙන්නට නම් මම ජීවිතය ජය ගන්නට ඕනයි කියන හීනය හැම දරුවෙක් තුළම තියෙන්නට ඕන. ජීවිතය ඔහි යන්නන් වාලේ යන්න එපා. ඉගෙන ගන්නන් වාලේ ඉගෙන ගන්න එපා. මරත්තරම් පුතේ දිවේ හීන දකින්න, ජීවිතේ හීන දකින්න, ඉස්සරහගෙන හීන දකින්න, හෙට දවස ගැන හීන දකින්න, දොස්තර මහත්තයෙක් වෙනවයි කියන හීනය දකින්න, ඉංජිනේර කෙනෙක් වෙනවයි කියන හීනය දකින්න, ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවයි කියන හීනය දකින්න, ස්වාමි කෙනෙක් වෙනවයි කියන හීනය දකින්න. දැක්කට මදි. ඒ හීනය වෙනුවෙන් ජීවත් වෙන්න, ඒ හීනය වෙනුවෙන් කැප වෙන්න, ඒ හීනය වෙනුවෙන් මහන්සි වෙන්න. ජීවිතය ජය ගන්න පුළුවන් වෙන්නේ යහපත් සිහින දකින සහ අරුතක් තියෙන හීන දකින සහ ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන දරුවන්ට විතරයි. පෞල් ජීවිතය තුළ හීනයක් තියන්නට ඕන. ඔබ විවාහ වෙනකොට බිරිඳක් ලෙස, ස්වාමි පුරුෂයෙක් ලෙස පෞල ගැන හීනයක් තියන්නට ඕන හැම අම්මෙකුටම තාත්තෙකුටම. දරුවන්ව කොතනටද අරගෙන යන්නේ, මගේ පවුල මම කොහොමද අරගෙන යන්නේ කියන හීනය හැම අම්මෙකුටම තාත්තෙකුටම තියෙන්නට ඕන. නිකන් ජීවත් වෙන්නම් වාලේ පවුල් ජීවිතේ ජීවත් වෙන නෙමෙයි. අම්මයි තාත්තයි දකින හීනය තමයි දරුවන්ගේ ජීවිතල හැබෑ වෙන්නේ. අම්මටයි තාත්තටයි හීනයක් නැත්තම් ජීවිතේ ඒ පවුල් ඔහි යන්නන් වාලේ යන පවුල් වෙනවා. ඒ නිසා අම්මෙක් තාත්තෙක් පෞල් ජීවිතය තුළ දරුවන්ගේ ජීවිත ගැන නිවරදි හීන දකිනකොට, ඒ හීන වෙනුවෙන් වැය වෙනකොට, ඒ හීන වෙනුවෙන් කැප වෙනකොට, ඒ හීන වෙනුවෙන් ඒ හීන හැබෑ කරගන්නට මහන්සි වෙනකොට, ඒ පෞල් දවසින් දවස, දවසින් දවස, දවසින් දවස ගොඩනැගෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. නෙබුකද්නස්සාර් දැක්ක හීනයක්. හැබැයි අප්සෙට් එක කියන්නේ මිනිස්සයා හීනේ තීරුම් ගත්තට කලී වැරද්දක්. මොකද්ද? දැන් මෙන්න අපි දකිනවා. ඒ නිසා තුන්වන පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය නෙබුකද්නස්සාර් රජ මීටර 27ක් උස, මීටර 3ක් පළල රන් රූපයක් සාදවා බැබිලෝනි පළාතේ
විදුරා නම් සම භූමියේ එය පිහිටෙව්වේය. දැන් බිරියා දැක්ක වෙන හිණයක් නේ නැද්ද? ඔළුව රත්තරන් කඳ ලෝකඩ අත් යකඩ වගේ දැක්ක මිනිහා මොකද කළේ? සම්පූර්ණ මීටර 27ක් කියලා කියන්නේ මේ මේ තරම් මහ විශාලනේ. තනි කර රත්තරන් වලින් රූපයක් හදනවා. තනි රන් රූපය අපේ රටවල්ලා තියෙනවා මීටර 27 නෙමෙයි 30 ගණන් එන්න විශාල රූප තියෙනවා හදපු නේ. රයිට්. තමා පිහිට වූ ඒ රූපය කැප කරන පිණිසද දිශාධිපතීන්ටද අධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද විනිශ්චයකාරයන්ටද භාණ්ඩාගාරිකයන්ටද මන්ත්‍රීවරුන්ටද නීතිඥයන්ටද පළාත්වල සියලු මුලා දෑනින්ටද රැස්වන ලෙස රජතුමා නියෝග කළේය. දැන් මිනිසයා සියලුම නායක නායිකාවන්ට රටේ හිටිය ඔක්කොම ලොක්කන්ට පොලිටිෂන්ස්ලට මිනිස්ටර්ස්ලට සියලුම තත්ත්වයන් ඉසිලු අයට අඩ ගහනවා. හරිද? මම මේ ටික කියවලා ඊට පස්සේ මගේ මෙනෙහි කිරීමට යන්නම්. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන්ගේ ජාතීන්ගෙන් යුත් ජනේනි මේ රාජ්‍යාඥාවට සවන් දෙන්න. හොර නෑවේද, නලා වේද, වීණා වේද, මහා වීණා වේද, කුඩා වීණා වේද, මිහිරි නලා වේද, සියලු තූර්ය භාණ්ඩවලද ශබ්දය ඔබට ඇසෙන විට දනින් වැටි නෙබුකද්නසර් රජතුමා පිහිටවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්න රජතුමා අනකොට ඇත. ආ, දැන් මොකද? රත්තරනින් රූපයක් හැදුවා විතරක් නෙමෙයි සියලු දෙනාට ලොක්කන්ට සොක්කන්ට පොලිටිෂන්ස්ලට ඔක්කොන්ට මඩ ගහලා කියනවා නියෝගයක්. හොර නෑවේ, නලා වේ, වීණා වේ, මහා වීණා වේ, කුඩා වීණා වේ, ඒවා වැයනකොට මියුසික් ඇහෙනකොට හැමෝම නමස්කාර කළ යුතුයි. දෝත් මුදුන්දි හදපු රන් රූපයට අදත් මන් දකිනවා මිනිස්සුන්ව දරුවන්ව රත්තරන් රූපයට රන් රූපයට නමස්කාර කරන්නට රන් රූප හදන අය අදත් මම දකිනවා නැද්ද? නෙබුකද්නසර්ලා අදත් ඉන්නවා, ගෙදරම ඉන්නවා, පවුලෙම ඉන්නවා නැද්ද? අද අපි නමස්කාර කරන රන් රූප මොනවද? රන් රූප කවුද? රන් රූප කොතනද තියෙන්නේ? මෙන්න හොඳ රන් රූපයක් අද නමස්කාර කරන නැද්ද? මෙන්න හොඳ නමස්කාර කරන රන් රූපයක්. දැන් බලන්න, කෙල්ල හොඳට ඉගෙන ගන්නවා, කෙල්ල හොඳට පාඩම් කරලා ඒ හතක් කොහොම හරි ඕ ලෙවල්, ඒ හත නෙමෙයි ඒ නමයක් දැන් තියෙන්නේ, ඒ නමයක් කෙල්ල ගන්නවා ඕ ලෙවල් වලට. අම්මා මොකද කරන්නේ? ඔයා නම් මරු පුතේ, ඔයා ඒ නමයක්ම ගත්තා. අම්මගිනුයි අම්මිගිනුයි තාත්තිගිනුයි පුතාට මෙන්න තෑග්ගක්. කවුද නෙබුකද්නසර්? ඔයා, ඔයා රන් රූපේ හදලා කෙල්ලගේ අතේ තැම්පත් කරලා ඊට පස්සේ කියනවා ඇවිල්ලා, අයියෝ ෆාද, මගේ කෙල්ල දැන් පාඩම් කරන්නෙම නෑනේ, මගේ කෙල්ල දැන් ෆෝන් එකේමයි ගේම්ස්මයි ගහන්නේ චැට්මයි කරන්නේ. කොහේද වැරද ආරම්භය? ඔයා නෙබුකද්නසර්, ඔයා අද අපි අතර තියෙනවා මහා පුදුමාකාර රත්තරන් රූප.
අපි නමස්කාර කරන්නට යොමු වෙච්ච රන් රූප සමහර වෙලාවට මම දකිනවා තාත්තලගේ ජීවිතවල නමස්කාරය වෙලා තියෙන්නේ සෙට් වෙන තැන බෝතලෙට සෙට් වෙන තැන ඒකට කොච්චර බැඳිලාද කියනවනම් පවුල අමතකයි දරුවෝ අමතකයි ධර්මය අමතකයි අපි වඳින නමස්කාර කරන රන් රූපේවා අද සමහර තැන් අපි දකිනවා ආගම ධර්මය ගත්තත් දෙවියන් වහන්සේට නෙමෙයි නමස්කාරය දෙවියන් වහන්සේට නෙමෙයි ගරුත්වය සමහරලාට යම් යම් පුද්ගලයින්ට නමස්කාර කරන තැනට පුද්ගලයින්ව වන්දනාවේ යොමු කරන තැනට පුද්ගලයින්ව මූලික කරගෙන නමස්කාර කරන තැන්වලට මිනිස්සු අදපත් වෙලා දෙයියෝ නෙමෙයි දකින්නේ දෙවියන් වහන්සේ නෙමෙයි දකින්නේ පුද්ගලයා එහෙම නැත්නම් අපි දකිනවා අපේ සමහර ජීවිතවල සල්ලි තමයි රන් රූපය වෙලා තියෙන්නේ හැම දෙයකටම වඩා සල්ලි වැදගත් වෙලා තියෙන්නේ සල්ලි හොයන එක සහ සල්ලි පස්සේ යන එක අද වැදගත් වෙලා තියෙනවා නමස්කාරය අද එතන හිර වෙලා අපේ ජීවිත ගමු తత్వය తాන්න మాන්න ජීවිතයේ සමහරලාට අපි රන් රූප බවට පත් කරගෙන තියෙනවා ඉනිසද රාත්‍රියේදී අපි හාමු ඊශ්‍රායෙලිය ජනතාව නමස්කාර කළේ යාවේ දෙවියන් වහන්සේට ඒ නමස්කාරේ නෝන් කවදාවත් ඈත්ුනේ නැහැ ඔවුන්ට මොන දී ජීවිතේ ලැබුණත් නැතත් මේ දානියෙල්ගේ පොත අපි කියවන්නේ ඊශ්‍රායල් ජනතාවට සියල්ල නැති වූ කාලයකයි අද ඊශ්‍රායෙලිය කියන්නේ සියලු දේන් පිරිච්ච රටක් හැබැයි එදත් එහෙමයි අදත් එහෙමයි තිබුණත් නැතත් ඔවුන් යාවේ දෙවියන් වහන්සේට නමස්කාර කරන ජනතාවක් පමණයි. ජුදෙව් මිනිස්සු කවදාවත් වෙනත් ආගම්වලට හැරෙන්නේ නැහැ. ජුදෙව් මිනිස්සු කවදාවත් Hindu හෝ බෞද්ධ හෝ මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ ඒ කිසි ආගමකට යන්නේ නැහැ. ඔවුන්ට තියෙන එක ධර්මයයි එක ජාතියයි. අපි යගේ කරන්නට ඕන එක. ඉනිසා අපි හමු අපේ ජීවිතේ අපි නමස්කාර කරන තැන කොතනද? නමස්කාර කරන පුද්ගලයන් කවුද? නමස්කාර කරන භාණ්ඩ මොනවද? නමස්කාර කරන ජීවිත තත්වයන් මොනවද? එනිසා මේ රාත්‍රියේදී ස්වාමීන් වහන්සේ මාව කැඳවනවා. මට මොන දේ තිබුණත් නැතත් මොන දේ ලැබුණත් නැතත් දෙවියන් වහන්සේට යාවේ දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට සුද්ධාත්මයාණන් වහන්සේට පමණක් නමස්කාරය පුදන ජනතාවක් වන්නට ආමේ. අපි මහතක් සිතමු ජීවිතයට ඇතුල් වෙච්ච පණිවිඩය අපි ලියමු.